අදත්තම වීඩියෝ චෑනල් එකට එකතු වුණා ලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. තිජාවල නදෝම ඔයාලට කියන්න යන්නේ ඔයා රේසින් පරවිය මිලදී ගැනීමේදී හෝ එහෙම නැත්නම් ඔයාලා කාගෙන් හරි රේසින් පරවිය අරගනිද්දි ඔයාලා අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු ඒ රේසින් පරවිය හොඳ පරවියෙක් වෙන්න නම් ඒ පරවියගේ තිබිය යුතු ලක්ෂණ ගැන තමයි අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් ඇත්තටම මම රේසින් පරවි කියලා හැඳින්වුවේ රේසින් හෝමර්ලා. ඉතින් ඇත්තටම මේ හෝමර් කියන පරවි ඇති කිරීම ගොඩක් අය අත කාලේ කරන දෙයක්. මොකද මේගොල්ලෝ රේස් වලටම ඉපදිච්ච පරවි වංශයන් නිසා. ඉතින් ඇත්තටම මේ රේසින් පරවිය තෝරගනිද්දී ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඔයා ගන්න රේසින් පරවියගේ ගොඩක් දුරට හොටේ මේ තියෙන මේ දෙපැත්ත තියෙන මේ කෑලි දෙක වගේ, ඒ කියන්නේ නාහේ මේ අලග මේ තියෙන නාහේ වගේ කෑලි දෙක වගේ දෙක එකට සම්බන්ධ වෙලා වගේ, ඒ වගේම සුදු පැහැයකට හෝ සුදු පැහැයක් හෝ අලු පැහැයක් ගන්න ඒ කෑලි දෙකම එකට සම්බන්ධ වෙලා ගොඩක් ලොක්කුවට පිහිටලා තියෙන පරවියෙක් ඕන අරගන්න. කියන්නේ මේක මේ උඩ මේ කෑල්ල වගේ එක ගොඩක් ලොක්කුවට පිහිටලා තියෙන පරවියෙක්. ඒ වගේම ඒ කොටස ගොඩක් දුරට සුදු පාට හෝ එහෙම නැත්නම් අලු පාටට තියෙන පරවියෙක් ඕන ඔයා තෝරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා මිලදී ගන්න පරවියගේ හොට පුළුවන් තරම් දිගින් සහ මහතින් වැඩි පරවියෙක් ඕන ඔයා තෝරගන්න. ඉතින් ඒ වගේම තමයි හොටට ගැළපෙන්න ශරීරය විශාල වෙනවා. ඇත්තටම රේසින් පරවියේ හදද්දී රටවල නම් මේකට කියන්නේ බල්කි කියලා. ඉතින් බල්කි පරවියෙක් ඕන ඔයා තෝරගන්න. බල්කි කියන්නේ ඒ කියන්නේ මෙයා හොඳින් මෂල්ස් පිරුණු ඇගේ මස් පිරුණු ඇඟපත ගොඩක් ලොකුවට හොඳට විශාලව තියෙන, ඒ වගේම ඇඟට සරිලන ප්‍රමාණයට තටුවල දිගත් පිහිටලා තියෙන පරවියෙක් ඕන ඔය අර්ථෝර ගන්න. ඒ වගේම තමයි ඔයාලා කල්ලි බලන්න ඕන අනිවාර්යයෙන්ම. රේසින් පරවියක් කල්ලි ගොඩක් දුරට ඔයා බලද්දි කල්ලි දෙහික වගේ පරවියෙක් තෝරගන්නව නම් හොඳයි. ඉතින් කලින්ම මම ටයිමින් පරවි තෝරගන්න හැටි වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක මම කියලා දුන්න මේ කල්ලි කියන්නේ මොකද්ද කියලා. ඒක නිසා මම මේක කියන්න කාලය ගන්නෙ නැහැ. ඉතින් ඒ වගේම තමයි ගොඩක් දුරට ඔයා මිලදී ගන්න පරවියගේ කකුල් හීනි වෙන්න ඕන. ඒ කියන්නේ ඇඟ මහත කකුල් හීනි ඇඟිලි මහත වගේ පරවියෙක් කරන. يعني කකුලට සාපේක්ෂව ඇඟිලි මහතයි වගේ තියෙන පරවිය කොන දුරක. ඇත්තට මේ ගොඩක් අය නොදන්න දෙයක්. මේකත් මම ගොඩක්ම රේසින් පරවි කෝස් එක කරන කෙනෙක්ගෙන් හොයාගත්ත දෙයක්. ඉතින් ගොඩක් අය රේසින් පරවි හදද්දී හොඳටම දන්න අය මේක බලනවා අනිවාර්යයෙන්ම. මොකද හොඳටම උඩ ඉස්සලා ගොඩක් දුර ගමන් කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ පරවියට. ඒ කියන්නේ එයාගේ ස්පීඩ් එක තීරණය වෙන්නේ එයාගේ හොටෙන්තුයි කකුලේ ඇඟිලි වලින් සහ මෙයාගේ කකුල් දෙකෙන්තුයි තමයි. ඉතින් ඒ වගේ පරවියක් කොන තෝරගන්න. ඒ වගේම තමයි ඔයා පුළුවන් තරම් තෝරගන්න පරවියගේ සයිස් එක. ඒ කියන්නේ හොඳ සාමාන්‍ය ප්‍රමාණයකට ශරීරය වැඩිච්ච ශරීරය ගොඩක් හීනින් නැති ගොඩම මහතත් නැති පරවියෙක් වෙන සාමාන්‍ය ප්‍රමාණයට ඇඟ තියෙන මස් පිරිච්ච, ඒ කියන්නේ අර මම කලින් කිව්වා වගේ බල්කි පරවියෙක් ඕන ඔයා තෝරගන්න. ඉතින් ඒ වගේම තමයි ගොඩක් දුරට ඔයා තෝරගන්න පරවියගේ මේ ඇහි වට, ඒ කියන්නේ ඇහ වටේ තියෙන මේ රින් එක, අයිරින් එක ගොඩක් දුරට සාමාන්‍යයෙන් කොටස් දෙකකට වගේ වෙන් වෙලා වගේ තියෙනවා නම් තමයි ඒ පරවියට සාමාන්‍ය ඒ වගේ තියෙන පරවියෝන්ගෙන් අපිට තීරණය කරන්න පුළුවන් කිලෝමීටර් 100ට වඩා අනිවාර්යයෙන්ම යාගේ දුර අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩක් මහතර වගේ අර ටයිමින් පරවියෝන්ගෙත් එහෙමම තමයි මහතර තියෙන රේසින් පරවියෙක් ඕන තෝරගන්න. ඒ වගේම තමයි ගොඩක් දුරට ඔයා ගන්න හොරය හොට අර මං කිව්ව වගේ ටිකක් ලොකුවට වගේ පිටලා තියෙන්න ඕන. ඉතින් ඇත්තට බියුටි හෝමර් කියලා තවම ප්‍රභේදයක් ඉන්නවා. ඉතින් බියුටි හෝමර්ලගේ කොහොමත් හොටෙන් බලන්න අමාරුයි. අනිත් ලක්ෂණ වලින් තමයි බලන්න වෙන්නේ. මොකද ඒගොල්ලෝගේ හොට ගොඩක් ලොකුවට පිටලා තියෙන නිසා. ඇත්තට බියුටි හෝමර්ලා හදන්න ගොඩක්ම රේසින් වලට නෙවෙයි ලස්සන සඳහා ඒ බියුටි හෝමර්ලා තැතැම් අවස්ථාවල රේස් වලට යොමු කරනවා. ඉතින් ඒ විදිහට ඔයාලා හොයන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා ගන්න පරවිය ගොඩක් දුරට මිලදී ගනිද්දි එලවල බලන්න පුළුවන්. එකපාර එලවල බලන්න ඕන. ඔයා ඒ පරවිය එලවල බලනවා නම් එලවද්දි, ඒ කියන්නේ උඩ ගහද්දි ඔයා බලන්න ඕන මේ පරවිය තනි කෙලින්ම උඩ ඉස්සර පරවියෙද්ද එහෙම නැත්තම් දුරට යන පරවියෙද්ද කියලා. ගොඩක් දුරට ඒ පරවිය තනි කෙලින් උඩ ඉස්සෙනවා නම් ගොඩක් දුරට ඒ පරවියට වඩා ගොඩ දුරට දුරට යන ඉස්සෙන පරවියෙක් ඕන ඔයා තෝරගන්න. يعني තනි කෙලින් උඩ ඉස්සලා යන පරවියෙ නෙවෙයි
කෙලිම ඔයාල එලිව්ව ගමන් කෙලිම දිගට පියාඹල යන පරවියෙක් ඕන ඔයාල තෝරගන්න. ඒ කියන්නේ තනි උඩ නගින පරවියෙක් නෙවෙයි, කෙලිම දිගට පියාඹගෙන යන පරවියෙක් ඕන ඔයා තෝරගන්න. මොකද ඒ වගේ පරවියොන තමයි වැඩි දුරක් ලීඩ් එකක් තියාගෙන ලොකු දුරක් ගමන් කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේ පරවියෙක්. ඉතින් මේකේ වර්ග කිහිපයක් අපිට බලන්න පුළුවන්. මිඩල් ඩිස්ටන්ස්, ෂෝට් මිඩල්, ඊට පස්සේ ලෝන් ඩිස්ටන්ස්, ඒ වගේ විශේෂ කිහිපයක්. ඉතින් අර මෙඩල් ඩිස්ටන්ස් ඒ වගේ පරවියෝ සාමාන්‍යයෙන් සයිස් එකෙන් පොඩි, ඒක නත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි ඔයාලට හොඳින්ම රේසින් පරවියෙක් තෝරගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට කරොත් ඔයාට අනිවාර්යෙන් පුළුවන් ඔයා ගන්න රේසින් පරවිය හොඳම රේස් එකක් තියෙන පරවියෙක් කියලා හිතාගන්න. ඉතින් මේ හැම ලක්ෂණයක්ම හරියටම තියෙන පරවියෙක් වුණොත් ඇතැම් අවස්ථාවලදී ඒ පරවිය කිලෝමීටර් 500කට 400කට වුණත් අපිට ළඟා කරවන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි ඉතින් කියන්න දෙන්න. අනිවාර්යම තාම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම පුළුවන් තරම් රේසින් පරිවි හදන ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ ශෙයා කරන්න. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.